එකොලාා භාවනාව පිළිබඳ විශේෂ කරුණු. භාවනාවේ අදහස සමාධයක් ලබා ගැනීමය. එයින් ඔබබට තවත් උතුම් ප්‍රතිඵල තමන්ගේ සිත තුළ දියුණු කරගැනීමට එය උපකාරෙහි. සමාධියනම් සිතේ එකඟ බවයි. භාවනාවක් කරන්නාට ඒ භාවනාවේ බලයෙන් එක අරමනක සිතත් චෛතසිකයනොත් සමව නොවිසිරී තැම්පත් වන බව සැලකීතුය. එහෙයින් සිතේ නොසංසුංකම පහළකරවන ලෝභ මාන ඊර්ෂයා තරහා, රැවටිලි ආදිය සිත තුළට වදින්නට ඉඩ නොදීම යෝගාවචරයෙකුගේ ප්‍රධාන යුතුකම වන්නේය. සමාධිය ලෞකික ලෝකෝත්තර වසයෙන් දෙපාරිදිිය. මාර්ග සිත්වල ලැබෙන ඒකාග්‍රතාව ලෝකෝත්තර සමාධියයි. කාමාවච්චර රූපාවච්චර, අරූපාවච්චර වසයෙන් ලැබෙන සමාධිය ලෞකිකය. මේ මතුවට තවත් පැහැදිලි වෙනවා ඇත. භාවනාවට අරමුණු වසයෙන් ගන්නා කරුණුවලට කර්මස්ථානයයයි කියනු ලැබේ. කර්මස්ථාන කමටහ සත ලිසකි ඒ මෙසේ එක දස කසින පටවිකසිනය ආපෝකසිනය තේජෝකසිනය වායෝකසිනය නීලකසිනය පීතකසිනය ලෝහිතකසිනය ඕදාාතකසිනය ආලෝකකසිනය ආකාසකසිනය දෙක දස අසුභ උද්දුමාතකය විනීලකය විපුබ්බකය වික්චිද්ධකය විකායිතකය විකිත්තකය හතවික්කිත්තකය ලෝහිතකය ඌලවකය අට්ටිකය. තුන දස අනුස්සති. බුද්ධානුස්සති දම්මානුස්සති සංගානුස්සති, සීලානුස්සති, චාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, කායගතාසති, මරණසති, ආනාපානසති, හතර බ්‍රහ්ම විහාර සතර, මෙත්තා කරුණා මුදිතා උපේක්කා. පහ ආරුප සතර ආකා සං්ඥායතන විඤ්ඥානං්ඥායතන ආකිංචඥායතන නේව ස්ඥනා සං්ඥායතන හය ආහාර පටික්කූල සං්ඥාවය හත චතුධාතු අවත්තානය මේ සියල්ල එක්කූ විට සත ලිසකි මේ සමත භාවනා අරමුණුය